පැදිච්ච පක්ෂයක් මේ හා සමානව. එතකොට WJ සිනුරත් ඇමතුමා ජෝන් සිනුරත් ඇමතුමාගේ බෑන ප්‍රභාත් මහේෂද අල්විස් ප්‍රේමින්සු හොඳ ශේෂ්ඨ මිනිසු. එතකොට එයාගේ ආරාධනය පරිද්දම මම ඒ සෙනිකේ නොමිනේෂන් එකට අස්සම් කරන්නේ. ඒ අස්සම් කිරීමට පස්සේ තමයි මම බොහෝ දුරට මේ සංධානය ඇතුලේ සමි ක්‍රියාකලාපයන් ගැන මම වටහා ගැනීමට අවකාශය ලැබුණේ. මේ සෙනික සිද්ධ වෙච්ච සිද්ධාමයක් මේක දිලිප් ජයවීර මහත්මයාට හෝ ප්‍රභාත් මහේෂ දාල්විස් මහත්මයාට හෝ චෝදනා කරන්න බෑ. නමුත් මේ රටේ පුරවැසියෙක් මේ දේශපාලනය කියන්නේ 2 කෝටි 20 ලක්ෂයක ප්‍රශ්නයක්. ඒක මන් සමග පමණක් නතර වෙන දේශපාලනයක් වෙන්න බෑ. මොකද වසර 75ක් අපි දේශපාලනයෙන් වැටකාලා ඉන්නේ. අදටත් අපි මේ රටේ මිනිසු මහත් විශාල දරිද්‍රතාවයකට පත් වෙලා තියෙනවා මේ දේශපාලනය නිසා. ඒ නිසා මම මේ තීරණේ එතනදී ගත්තේ මේ මාසු. මේ ගත්ත තීරණය මම හිතනවා මං හරි කියලා. දැන් ඇත්තටම දැන් ඔබතුමා දැන් මෙතෙක් ආවේ මෙතන වංචා දූෂණ කිසිවක් නැහැ. මෙතන තමයි හොඳම තැන කියන කාරණේ මතනේ. දැන් එහෙම ආවනම් අපි දැක්කේ ඊයේ පෙරේද මේ මෙතන මේ මක්ෂේ දුපු අපේක්ෂකෙක් අයින් වෙලා ගියා. මේ අපේක්ෂකයා තමයි කියන්නේ මේ මෙතෙක් ඉන්නේ කළු සල්ලි. ඒ වගේ මෙතේ මේකේ මහලේකම්වරයෙක් නැහැ. මේකේ ලිපිණයක් නැහැ. මේක තැනක් කවුද කියලා දන්නේ නැහැ. මේ 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 කාරණේ ඔබතුමා දකින්නේ කොහොමද? මෙහෙමයි. ඉවත් වෙලා ගිය පුදුම තමයි කියන්නේ බැහැදිලිව. මම ඇත්ත වශයෙන්ම කියනවා නම් මම මේ පක්ෂයට සහයෝගය දක්වන හේතුව ප්‍රධානම හේතුව මම කියන්න පෙ රංජන රාමනායක මහත්මයා සිරගෙදර ඉන්න කොටත් අපි පිකටින් කරා ඔහුට සමාව දෙන්නයි කියලා. වගේම ඔහු රෝහල් ගත වෙ ඉන්න කොටත් අපි ඔහු බලන්නට ගියා. ඉතින් අපි එම නායකත්වය තුළ ඔහුගේ ශක්තිතාවය තුළ ඔහුගේ නිර්භීතකම පෙරදරි කරන් තමයි අපි මේ මම මේ පක්ෂයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්නට. ඒ කියන්නේ පක්ෂය පිළිබඳව සොයලවලුවේ නැද්ද පක්ෂය සමග එකතු වෙන්නේ? ඔව් පක්ෂය ගැන තියෙන ප්‍රශ්න ඔබතුමාම කියන්නකෝ. දැන් මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා? නෑ නෑ අපි දැන් මේ පක්ෂයෙන් අයින් වෙලා ගිහපු අය තමයි එදා විතර ප්‍රශ්නයක් ඇති වෙලා ඒ පක්ෂයෙන් අයින් වෙලා ගිහපු මේ කයම තමයි කියන්නේ. දැන් මේ පක්ෂයට ඇවිල්ලා මේ කළු සල්ලි එනවා. මේ පක්ෂයේ මේ දූෂණයි දූෂක දිනවා. මේකේ මහලේකම්වරයෙක් නෑ. ඉන්නේක් නෑ. මේ කාරණා ඔබතුමා දකින්නේ කොහොමද? මම නම් එහෙම කාරණාවක් මම දකින්නේ නැහැ. ඔහු එතනදී ප්‍රකාශ කරපු දේ තමයි ඔහු එතන මේ අනුරුද්ධ ගැන කියන්නේ මොකක්ද? හරිනේ මං කියන්නේ. අනුරුද්ධ කියලා කියන්නේ අමාත්‍යංශ ලේකම්, ඒ කියන්නේ අමාත්‍යවරු 8 දිනක් එක්ක සමර ගනුදෙනු කරපු කෙනෙක්. මාධ්‍ය වේදිකාවක් කියලා හැඳින්වෙනවා. ඉතින් කෙසේ වෙතත් ඔහු මීට කලින් හොඳ පරිශීලනයක් කරලා තියෙන පේ නොමිනේෂන් අස්සම් කරන්නට කර එම් බලන්න කිව්වොත් මේ ඔබ කලින් වැඩ කරපු පක්ෂයට මේ කැම්පේන් එක කරේ නැද අංක 10 ලැබුණට පස්සේ? නෑ මම කැම්පේන් කරේ නෑ. දැන් මේ ප්‍රශ්න කරේවක් කරේ ඔව්. දැන් ඔබතුමා මේ පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා බාර දෙනවානේ. ඔව්. එතකොට දැන් මේ ඔබතුමා වෙනුවෙන් ඔබතුමාගේ අංකයක් ලැබිලා තියෙනවා, පක්ෂයක් තියෙනවා. එතකොට නාම යෝජනා මේ මේ සමා වෙන්න මේ බැලට් පේපර් එකට නම මේව ඇතුළත් වෙනවා. මේ සියලු කාරණාත් එක්ක මේ මහජනයා ඔබතුමා වෙනුවෙන් යම් මුදලක් වෙන්නේ මේ වින් වෙනවා ඔබතුමා නිසා. එතකොට ඔබතුමා මේ කරලා තියෙන දැන් ඔබතුමා ඇවිල්ලා කියනවා මට කම් දෙන්න එපා කියලා. එතකොට මේ කරලා තියෙන ජනතාවට යම් අසාධාරණයක් නෙමෙයිද? එහෙමයි. ජනතාවට මීටත් වඩා අසාධාරණයක් පරිසිද්ධ වෙන්න පුළුවන් නේ. ඒ ඒ සුළු මුදලට වඩා. තේ? ඒකෙන් සුළු මුදල කියන්නේ? ඒ කියන්නේ යම් කිසි ඔබතුමා කියනවනේ යම් කිසි මුදලක් වැය වෙලා ඇති මේ මගේ අපේක්ෂකත්වයට කියලා. ඊට වඩා ඒ මම ගත්ත තීරණයත් එක්ක දැන් මම පෙන්නු කරලා දුන්නනේ රටේ ජනතාවගේ මෙච්චර දේපල ප්‍රමාණයක් විනාශ වුණා. මේ අන්තවාදී ජාතිවාදී වැපිරීම මත, ඒ විනාශය මත තවත් ඉදිරියේදී ඒ වගේ ඒ පක්ෂය තුලින් ඒ වගේ සිද්ධිදාමයන් ප්‍රචාරය කරමින් යම් කිසි සමාජයේ කැළඹීමක් සිද්ධ වුණොත් ඊට වඩා විනාශයක් සිද්ධ වෙන්න පුළුවන් නේද? ඔබතුම සර්වජන බලයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් කටයුතු කළාද? මම ඇත්තටම කිව්වොත් දින 5ක් දින 3ක්. ඒ කියන්නේ දින 5න් සර්වජන බලයේ සියලු කාරණා වටහා ගත්තද? සියලු මේ මේ අභ්‍යන්තර තත්ත්වය මට ගොඩාක් දුරට වටහා ගන්න දෙයක් නැහැ නේ සහෝදරයා.
හේතුවර මොකද ඒගොල්ලන් ප්‍රකාශවල තියෙන කතන්දරේනේ මම කියන්නේ ඔබතුමාට මම වොයිස් කට් එකක් දාලා පෙන්නන්නම්කෝ මේ වෙලාවේ ඔබතුමාම තීරණය කරන්නකෝ ඊට පස්සේ මට කතා කරන්න ඊට අමතරව මම තව ප්‍රොජෙක්ට් වල ඉන්න පුළුවන්. එයා වෙන ප්‍රොජෙක්ට් කැම්පේන කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රොජෙක්ට් කැම්පේන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේක 2 කෝටි 20 ලක්ෂයක ප්‍රශ්නයක්. ඔබතුමා අර කිව්වනේ සුළු යම් මුදලක් මා වෙනුවෙන් වැය වෙලා ඇති රජයේ කියලා. නෑ ඔබට ඒ පැත්තෙන් දැන් කැම්පේන් එක කරන්න මුදල් ගේම කරේ ඇති. නෑ කිසිම මුදලක් මම අරගෙනත් නෑ. ඒගොල්ලන්ගේ ගිවිසුමකට මම අත්සන් කරලා අංකය ලැබුණේ අපේක්ෂකත් මේකට මේක නොමිනේෂන් පේපර් එකට පමණයි. මට විශ්වාසය තිබුණා ඒකක් කියන්නේ විශ්වාසය තිබුණේ ප්‍රභාත් මහේෂද අල්විස් කියන පුද්ගලයා සම්බන්ධ විතරයි. ඔබතුමා දැන් පක්ෂයට සම්බන්ධ වෙද්දී ඔයල බැලුවේ නැද්ද ඉස්සෙල්ලා? සාමාන්‍ය සොයා බැලීමක් තිබුණා. විවසායක රාජ්‍ය සතුටු දෙය යම් කිසි පුද්ගලෙක් ස්වයං විවේචනයකින් නැවත හැරීමක් සිද්ධ කරනවා නම් අපි ඒකට ඒක ගැන යම් කිසි සිද්ධියොමු කිරීමක් කරනවා. නමුත් නමුත් ඒ කියන කතාවෙන් පස්සේ පසුබිමෙන් පස්සේ නැවත අර පරණම දේම ක්‍රියාත්මක වෙනවයි කියලා දැනෙනවා නම් ප්‍රශ්නයක් දැන් ඔය එක්සත් නැත්තම් ඔය කතාව ඔතනදී මාධ්‍යෙන් දැනගත්තේ නැත්තම් ඔබතුමා තාම පක්ෂය ඇතුළේ වැඩ කරනවනේ. මම මාධ්‍යෙන් දැනගත්තේ නැත්තම් තාම වැඩ කරනවා. දැන් ඔබතුමා තාම වැඩ කරනවනේ. තාම වැඩ මේ පක්ෂ ගැන මට ලොකුවට හොයන්න ප්‍රධාන කරුණු සාධක නැහැ. මොකද මගේ මාර්ථිකයකට වැඩ කරපු ප්‍රධාන සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක් ඉන්නවා මේකේ. ඒ විතරක් නෙමේ අපි රංජන් රාමනායක මහත්මයා ගැන නොදන්නවා නෙමේ අපි හොඳටම දන්නවා. ඉතින් ඒ පසුබිමත් එක්ක මට ඔබතුමා සර්වජන වලේ නාම යෝජනා දෙන්න කලින් ඇයි මේ පැත්ත මේ පැත්ත මම දැනුවත් වෙලා හිටියේ නැහැ. දැන් දවස් පහක් කඩ කරලා ගියා ඉතින් මේ පැත්තෙත් මේම ප්‍රශ්නයක් තියෙනවා. මම මේක මාධ්‍යෙන් දැනගත්තා නම් මට කිසිම එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. සුදුව මම මේ වෙලාවේ මහ ජනතාවට ප්‍රසිද්ධිය ප්‍රතිඥා දෙනවා මේ මාධ්‍ය ඉස්සර අපිට රංජන් රාමනායක වෙනස් වෙනවා නේ අපිත් වෙනස් වෙනවා. දැන් මේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ ඔබ වාඩි වෙලා ඉන්න වේදිකාවට චෝදනාවක් තිනව බරපතල. ඒ කියන්නේ මේ ඩයස්පෝරා මුදල් පොම්ප වෙනවා කියලා. එතකොට ඔබ කැමතිද මේ ඩයස්පෝරාව කියන්නේ මොකද්ද? ඒක විවරණයක් කරන්න. මම අහන්න කැමති ඔය ඉන්න මේ මාධ්‍ය වේදිකාව දන්නවා ඩයස්පෝරා කියන්නේ මොනවද? ඒ වචනේ මොකද්ද කියලා කියන්න කැමති. පුළුවන්ද ඔයගලන්ට කියන්න? මම අහන්න කැමති ඔය ඉන්න මාධ්‍ය වේදින් ඔය ඩයස්පෝරා කියලා සමාජගත කරනවානේ. ඔව් නෑ ඔයගොල්ලෝ ඩයස්පෝරා කියලා අහනවනේ. දැන් මම ප්‍රශ්නේ අහපු නිසා මම ඒක විවරණය කරන්නම් ඕන්න. හරි මම කියන්න. ඩයස්පෝරා කියලා කියන්නේ සාමාන්‍යයෙන් යම් රටක යම් ජන ප්‍රවාහයක් තව තව රටවල් වලට විසිර ගිහිල්ලා ඒගොල්ලෝ විසින් සාදා ගන්න සංවිධානය. ඒ දෙමළ ඩයස්පෝරා කියන්න පුළුවන්, සිංහල ඩයස්පෝරා කියන්න පුළුවන්. දැන් ජනතා විමුක්ති පෙරමුණේ ඩයස්පෝරාක් ඉන්නවා ඒ දේශයේ. හරි මොන ඩයස්පෝරා ගැනද කියන්නේ? අපේ අපේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවත් ඉන්දෝ රටේ ලෝකයේ අමතන විසිරලා ඒගොල්ලන්ගේ
එකමුතුවෙන් හැදිච්ච ඩයස්පොරාවක් තියෙනවා. මොකද්ද මේ ඩයස්පොරාවෙන් තියෙන ප්‍රශ්නේ කියන අහන්නේ මම. දැන් ඔබ කිව්වා දැන් අර සර්වජන බලවේගයේ සංවිධානය නැහැ මෙතන මේ වගේ ප්‍රශ්න තියෙනවා කියලා. එතකොට මේ දැන් මේ මෙතුමා කිව්වා ඊට පස්සේ මේ පක්ෂයෙන් ඇංගල් එකක් දීුවා. දැන් මේකට මේ සල්ලි මේ පක්ෂයට සල්ලි මේ සපයන්නේ අලි රජා සුභාස් කරන් නැත්නම් මේ ඩයස්පොරාව කියන කාරණා. එතකොට මෙතර සංවිධානයක් තියෙනවද? ඔව්. දැන් මම හැව්වේ සල්ලි පොම්ප් කරනවා කියලා ඩයස්පෝරාව නෙමෙයි. ඒ කාරණේ මම ඒ චෝදනාව මතුවෙමින් තියෙනවා. දැන් ඒ උත්තරේ මම දුන්නානේ දැන් ඔබතුමාට. ඔව් ඒ මම කියන්නේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬට මේ ඩයස්පෝරාවෙන් සල්ලි මේ පොම්ප් වෙනවා කියන ප්‍රශ්නයක් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ නේ. මොකද තියෙන ප්‍රශ්නේ? නැ නෑ සල්ලි පොම්ප වෙනවා නම් දැන් ඔබතුමත් එක පිළිගන්නවා නම් දැන් ඔබතුමා හිතලා තියෙන මොනාද මම මොනවද මෙතන සමාව වෙනවා මම පිළිගත්තේ මොනවද දැන් ඔබගේ මම දැන් ඇහුවා එතුමාව ඩයස්පෝරාව සම්බන්ධව ඇහුවා එතුමා ඩයස්පෝරාව කියන්නේ මොකද්ද කියලා නිර්වචනය කරා හරිද දැන් සල්ලි කියන එක පම්ප වෙනවනේ ඉතින් හැම දේශපාලන පක්ෂයකට පම්ප වෙනවා දැන් අපි අහන කාරණාව දැන් ඉතල සංහිඳියාව නැහැ කියලා කිව්වනේ එහෙමනම් දැන් මෙතන සංහිඳියාව තියෙනවද කියලා අහන්නේ මම විශ්වාස කරනවා හොඳටම තියෙනවා මෙතන සංහිඳියාව. දැන් මෙතන තියෙන සංහිඳියාවේ තියෙන ගැටලුව ඔබතුමා ප්‍රශ්න කරන්න. දැන් මෙතන සංහිඳියාව කියලා නෑ කියලා කියන්නේ යම් කිසි දෙයක් තියෙනවා නම් කියන්නේ. දැන් සුභාෂ් කරන් කියන මහත්මයා මේකට සල්ලි පම්ප කරනවා. මම අහනවා සුභාෂ් කරන් හරි වෙන කවුරු හරි වෙන අපි කියමුකෝ මේ රටේ ඉන්න ධම්මික පෙරහර හරි අවර සල්ලි පම්ප කරනවා කියමු. ඒක මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා මොකද ශ්‍රී ලාංකිකෙක් නේ අපි යන්නේ ඇමරිකාවේ ජෝර්ජ් බුෂ් පම්ප් කරනවා නේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා නෑ ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නේ අහන්න නැත්නම් නෑ මොකද හේතුව එහෙලා දැන් සල්ලි පම්ප් කරනවා කියන්නේ කවුරුද ඔබතුමාගේ ආව ප්‍රශ්නේ තමයි කියන්නේ කවුරු හරි සල්ලි නිකන් දෙන්නේ නෑනේ තමන්ට ප්‍රතිඋපකාරය බලාපොරොත්තු වෙනවා ඔබ ඊට පස්සේ බලයට ආවට පස්සේ අනිවාර්යයෙන්ම ඔබට සලකන්න වෙනවා ඔන්නව කාරණාව තමයි වෙන්නේ ඔව් දැන් වෙන පක්ෂ වලට ඕගොල්ලන්ට එහෙම චෝදනාවක් නෑ වෙන පක්ෂ වල දැන් අපි කිව්ව සජිත් ප්‍රේමදාස කියලා පොඩි මම කිව්වේ ඔබතුමා කියපු ප්‍රශ්නේ ඔව් දැන් ඔබතුමා පියෙක් වෙන්න ඇතිනේ ඔබතුමාගේ දරුවන්ට ඔබ සල්ලි පම්ප කරනවානේ ඒ කොහොමද පම්ප කරනවා කියන්නේ ඔබ වේදන් කරනවා කියන එක පම්ප කරනවා කියන එක කියන්නේ කොහොමද පොම්ප කරනවා කියන එකයි දැන් හරි එනවා හරි තාත්තා කෙනෙක් කියන්නේ තමන්ගේ ජාතක වෙච්ච ළමයිනේ හරි ඒගොල්ලන්ට වේදන් කරන්න ඕනේ ඔබතුමා ඒක කරන්නේ නැහැ මං කියන්නේ මට අහලා කියලා ඉවරනකම ඔබතුමා හිතියේ නැහැ නේද දැන් අපි යම් දෙයක් කළොත් ඒකේ ඵලයක් ලබනවානේ ඔව් එහෙම තමයි හරි එහෙමනේ ඔව් ඕනම දෙයක ධර්මය තුලත් එහෙමයි. නෑ ඒක නිර්වචනේ වැරදි. හරි මම කිව්වේ තාත්තා කෙනෙක් දරුවන්ට පම්ප කරන්නේ නෑ. ඒක වැරදි. නෑ. ඒක පොඩ තේරුම් ගන්න පොඩ. සලා. අර පම්ප කරන්නේ නෑ. ඒ කියන්නේ දින එකයි පම්ප කිරීමයි හරි. දින එකයි කරන එකයි. නෑ පම්ප කරනවා කියන්නේ මොකද්ද ඔයා කියන්නේ බඩු? ආ පම්ප කරනවා කියන්නේ දැන් මම තාත්තා නම් මට හොඳටම සල්ලි තියෙනවා නම මගේ දරුව වෙනවා මම උපරිම තියන දේ මම දෙනවා. ඉතින් පම්ප කිරීම නෙමෙයි ඉතින් ඔයා සිංහල හරි එන හරියට මේ ඒක ඒ ගැටලුවක් නැහැ ඔබ මුස්ලිම් ජාතිකයෙක් විදියට ඒ ගැටලුවක් නැහැ කියමුකෝ නේද පම් කියන්නේ ඉංග්‍රීසි වචනයක්නේ මට සිංහලෙන් ඒක කියන්නකෝ ඒක තමයි දැන් පම් නේ හරි මට සිංහලෙන් කියන්නකෝ දැන් ඔබතුමා දිලිත් ජයවීර අර පම්ප කරපු එකට උත්තරයක් දෙන්න ඕනේ දිලිත් ජයවීර මහත්මයා විනාඩියක් මේ අර පම්ප කරපු එකට උත්තරයක් දෙන්න ඕනේ ඒ කියන්නේ ඔබ හරි ඒ කියන්නේ තාත්තා කෙනෙක් දරුවෙකුට සල්ලි පම්ප කරන්නේ නැත්නම් මේ පක්ෂයට කවුරුත් පම්ප කරන්නේ නැහැ. තාත්තා කෙනෙක් දරුවෙකුට සල්ලි දෙනවා නම් මේ පක්ෂයට කවුරු හරි සල්ලි දෙනවා. නෑ තාත්තට සල්ලි දරුවන සල්ලි දෙනවා. පම්ප කරනවා කියන එකේ තේරුම ඔබහාපු තේරුම කිව්වොත් විතරයි අපිට ඒක නිර්වචනය කරන්න වෙන්නේ. මේ හැම පක්ෂයකටම කවුරු හරි සල්ලි දෙනවා. අර මහත්මයා කිව්වේ ඒක තමයි මේ දරුවට සලකන්නේ කියන කිව්වේ. ඔව්. දරුවට සලකනවා කියන්නේ නෑ නෑ මම කිව්වේ ප්‍රතිඵලය ඔබ වියදම් කරලා දරුවන්ගෙන් ඵලයක් ලබන්න තමයි අපි වියදම් කරන්නේ. ඔයා දරුවෙක් හදන්නේ ඵලයක් ලබන්න. පක්ෂයක් පෝෂණය කරන්නේ ඵලයක් ලබන්න. මම ඒකයි කිව්වේ. පම් කියන වචනේ ඉංග්‍රීසි වචනේ. හරිනේ? හරි. සිංහල වචනේ ගන්න එපා. අපිට තව පොඩි එක ප්‍රශ්නයක් තියෙන එක අහගන්න. ඔබතුමා මේ පක්ෂයේ ව්‍යවස්ථාව දන්නවද කියෙව්වද ඔබතුමා මේ පක්ෂයට පැමිණෙන්න ඉස්සෙල්ලා? ඔව් දැන් මෙහෙම එකක් තියෙනවා. ඒ ව්‍යවස්ථාව සම්බන්ධව අපිට මට ගැටලුවක් නැහැ.
මට ගැටලුවක් තියෙනවා නම් මම මේ ව්‍යවස්ථාවට සම්බන්ධව කියන්න පුළුවන්. නමුත් තව එකක් තමයි මට දැන් පූර්ණ අයිතියක් නැහැ ඔබ තම උන්වහන්සේලාට ඒ සම්බන්ධ උත්තර බදින්න. මොකද මම මේකට සහයෝගය දක්වීම පමණයි කරන්නේ. මේ පක්ෂයේ මට පක්ෂ සමාජිකත්වයක් දුන්නට පස්සේ මට අයිතියක් තියෙනවා. ඒ අතුලාන්තේ තියෙන වප්‍රසරේ ඔබතුමන්ට කතා කරන්න. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබතුමාට අහන්න පුළුවන්. රවි කුමුදේශන් මහත්මයා ඔය කියන රවි කුමුදේශ මහත්මයා තමයි කිව්වේ දැන් ඉස්සෙල්ලා මාධ්‍ය හමුවේදී අපි දැන් පක්ෂයකට කවුරු හරි සමාජිකයෙක් බලවා ගන්නකොට මේවා හොඳ වැදගත් කියන්නේ දැනුමින් තියෙන හොඳම කට්ටිය තමයි මේ ගන්නේ කියලා. එතකොට පක්ෂයේ ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයක් තියෙන ඕන පක්ෂයට එන්න ඉස්සෙල්ලා. හරි. දැන් තුමගෙන් අහන ප්‍රශ්න තුමගෙන් අහන්නේ තුමගෙන් අහන්න තියෙන ප්‍රශ්න ටික අහලා ඉවර වෙලා ওই ටික මයෙන් අහනවා. නැත්නම් අර ඔබතුමා කිව්වා වගේ සල්ලි කුට්ටියක් හන්ද මේකට ආව කියන කාරණේ අපිට ඔබතුමා මම මගේ ඉතිහාසයේ ඔබතුමාලාට මොනාර තියෙනවා නම් මම සල්ලි කුට්ටිය වලට වචනයක් කර කතා කරලා තියෙනවා. ඔබතුමාලා මාධ්‍යවේදීන් මගේ වැඩසටහන වලට ඔබතුමාලා ඇවිල්ලා තියෙනවා. මම සීල කිසිම පක්ෂයකට සාපේක්ෂව මම කතා කරපු පුද්ගලෙ නෙමෙයි. එහෙම නැති. ඒ කාලේ ඉඳන් අපිට මේ අනේ ඔබතුමාලගේ මේ ඔබතුමා රත්නරාමනායක නායකතුමාටත් ඔය චෝදනා තියෙනවානේ. එතුමා කරන්නේ ව්‍යාපාරයක් එහෙම සල්ලි සම්බන්ධයෙන් එහෙම සෑහෙන ප්‍රශ්න තියෙනවා. මට චෝදනා කරනවා ඔබතුමා හිටපු ඔය දැන් ආපු යම් කිසි තැනක් තියෙනවානේ ඒ තැන් වලදී ඒගොල්ලන්ට ආපු මුදල් සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ මුදල් සංසරණය වීම සම්බන්ධයෙන් එයාලගේ ව්‍යාපාර සම්බන්ධයෙන් අපිට චුට්ටක් කියන්න. නෑ ඒ සම්බන්ධව මම හොයන්න ගියේ නෑ. මම කාරණා දෙක පදනම් කරගෙන තමයි ඉවත් වෙන්නේ. හරි ඒගොල්ලන්ගේ මුදල් සම්බන්ධව මම කතා කරන්න ලෑස්ති නෑ. මොකද මම ඒ සම්බන්ධව පරිශීලනය කරලා නෑ. දැන් ඔබ කිව්වා දිලිත් ජයවීර මහත්මයා එක්තරා මාධ්‍ය වැඩසටහනකදී පිළිගත්තා කියලා ඔය කොට්ටු කතා පිළිගත්තා කියලා දැන් මම ඔබතුමාට ඒ කියන්නේ ඒක ඔව් ඒක තමයි ඒක සමාජ සංහිඳියාවට ඒ කියන්නේ දිලිත් ජයවීරලා වගේ අය ආවොත් බලයට සමාජ සංහිඳියාවට බලපෑමක් වෙයි කියලා ඔබ හිතනවද? අනිවාර්යයෙන්ම ගොමිස්තු මේ එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා දැන් මේ පක්ෂයට එන්න ඉස්සෙල්ලා පක්ෂයේ මහලේකම් දැනගන්න එපැයි. මේ පක්ෂයේ මහලේකම් කවුද කියලා දන්නවද? ඔව් දැන් මම ප්‍රධානම ඔබතුමාට පැහැදිලිව දෙයක් කිව්වා නේද? හරිද මම පක්ෂ සමාජිකයෙකුනේ නැහෙනේ. මම මේ පක්ෂයට සහයෝගය දක්වන හේතුව ඉතාම පැහැදිලිව මේ රවි කුමුදේශ මහත්මයා ඉඳලා අපේ ඉතා සහයෝගයෙන් ඒ කටයුතු කරපු අය. ඉතින් මට මෙතුමා 100%150ක් විශ්වාස නම් හරි එතකොට මෙතුමා තමයි ස්පෝක්මන් දැන් මේ වෙලාවේ මාධ්‍ය ප්‍රකාශක. එතුමාගේම සෘජු වහන්න මේ ළඟ නේ ඉන්නේ. එතුමාම තමයි දැන් කිව්වේ මෙතනදී දැන් අපි දැන් හරි ආයෙ අහන්නේ ප්‍රශ්නේ ආයෙ අහන්න බවෙන් දැන් මෙතුමා මේ පක්ෂයට සහයෝගය දෙන කෙනෙක් විතරයි. මෙතුමා තාම මේ පක්ෂයේ සමාජිකත්වේ දීලා නැහැ. එතුමා අපිට කිව්වා අපිට සහයෝගය දෙන්න ඕනි කියලා. එහෙනම් අපිට සහයෝගය දෙන කෙනෙකුට අපි ඉඩක් දීලා තියෙනවා. පක්ෂය ගැන ඕනෑම ප්‍රශ්නයක් මගෙන් අහන්න මම ඒක. ඒ කියන්නේ මෙතුමා තාම පක්ෂයට බඳවගෙන නැහැ. නෑ තවම නෑ. මේ කියන්නේ බඳවගන්නේ සාමාන්‍යයෙන් මේ පක්ෂය පිළිබඳ හොඳටම දන්න පුද්ගලයන්ද? ඔව්. අපි එතුමා පිළිබඳ පරීක්ෂණ කරනවා. දැන් ඔබතුමා නෑ එතුමා කිව්වනේ දවස් 3යි කියලා සම්බන්ධ වෙලා. ඔව්. මම කිව්වේ මිනිස්සු අපි විශ්වාස කරන්නේ නැහැ ක්‍රමයේ අපි විශ්වාස කරනවා. මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ කිව්වම මම මිනිස්සෙක් නම් මම බා විශ්වාස කරන්න බෑනේ. මම කතෙක් නෙමෙයි. එතුමා විශ්වාස කරන 150ක් මේ 100. විශ්වාසය කියන එක සිස්ටම් එකකට ගත්තොත් අපි දැන් එතුමා විශ්වාස කරනවා. ඒ වුණාට අපි සිස්ටම් එක ඇතුලේ අපි එතුමා ගැන හොයන. ඒකයි. මොකද අපි ක්‍රමයේ විශ්වාස කරන මිනිස්සු. ඒ කියන්නේ තාම එතුමාට හොයාගන්න බැරි වෙලා තියෙනවා. හරි. ඔබ අයින් වුණේ. ඔබලා පක්ෂේ ඔගොල්ලෝ දන්නවා ආට දිනන්න බෑ කියලා. දිනන්න බෑනේ කොහොමද? ඒ කියන්නේ මේ දිලිප් ජයවීර ගාව ඉඳලා දිලිප්ට ලයිස්ට් එකෙන් එන්නේ ගියේ. දැන් මේ පක්ෂ වල කරන දේක් තමයි එක්කෙනෙක් එනවා. ජාතික ලයිස්ට් එක කවුද කියලාවත් දන්නේ නැහැ මේකේ. පුළුවන් කියන්න මේ රවි කුමුදේශ කවුද කියලා ජාතික ලයිස්ට් එකේ ඉන්නේ. මං කියන්නම් එතුමා ඉවරුණාට පස්සේ. හරි. මෙතුමා කියන්නේ. ඒ වගේම දින එතුමා. හරි. මම සහයෝගය දක්වන එක මං කියුවා. සමාජිකක දෙමේ. ඔව් අනිවාර්යයෙන්. ඒකන මට වාක්‍යයක් දාන්න බෑ.